අපි කාට කාටවත් ජීවිතේ කවදාහරි හැදෙන ඔළුවට වද දෙන හිස්සොරි එහෙම නැත්නම් ඩැන්ඩ්‍රොෆ් කියලා කියන අපිට පට්ටමැණියක් වෙච්ච මේ රෝගය ගැන අපි කතා කරන්න ඕනේ. මේ ගැන ටෝක් විත් උද්දෙන් කතා කරන්න කියලා ගොඩක් අය කිව්වා. ඉතින් සමහර මාකටිං කරන අයට රජමගුල් පිරිමි කාන්තාවන්ගේ මානසිකත්වය තියෙන පෞරුෂයේ බිඳුවට දාලා මාකටිං කරගන්න සමහර තෙල් බෙල් තෙලෙන්දෝ රූප පෙට්ටියක් උදා ගන්නවා ඕඩ තරම් අහන්න ලැබෙනවා. ඉතින් කොච්චර ෂැම්පු තෙල් වර්ග ආලේප කළා සමහර අයට නම් මේ හිස්සොරි කියන එකේ ගැළවීමක් නැති තරම්. සිංහල වෙදකමේ අරුංශිකා කියලා කියනවා ඉස්සොරි වල වෛද්‍ය විද්‍යාත්මක පසුබිම ගැන කතා කරන්න කියලා ටෝක් විත් උදිත් එකත් එක්ක කීප දෙනෙක්ගේ දැඩි ඉල්ලීමක් තිබ්බා ගොඩක් කල් ගියා කියන්නේ. හැබැයි අද අපි කතා කරමු. මම හිතනවා මේ ගැන කතා කරොත් අද ඉඳන් ඕගොල්ලන්ගේ තියෙන සමහර මත වෙනස් වෙවි. ගොඩක් අයගේ දැඩි ඉල්ලීමක් මේ ඉස්සොරි කියන රෝගයේ එහෙම නැත්නම් සිබොරික් ඩෙටමයිටිස් කියන රෝගය ගැන කතා කරමු කියන එක. නම ටිකක් බරපතල් වගේ වුණාට ගණන් ගන්න එපා. මම පොඩ්ඩක් සරල දේවල් කතා කරගෙන ඉන්නේ ටෝක් විත් උදිත් එකේ. ඉතින් මේ ලෙඩේ ගැන සරලව පැහැදිලි කරන්න මම කැමතියි. මොකද ගොඩක් අයට තියෙන මානසික ප්‍රශ්නයක්. මේක අපි මෙහෙම ගමුකෝ. අපේ හැමේ තියෙනවා රෝම කූප ආසන්නෙම සීබම් කියලා ද්‍රව්‍යයක්. ඒක නිපද වෙන්නේ ග්‍රන්ථියක්. ඒ ග්‍රන්ථිය පිහිටවලා තියෙන්නේ අපේ රෝම කූප ඉතාම ආසන්නේ. මේ ග්‍රන්ථියලින් නිපදෙන සීබම් කියන තරලය අපේ සම මත පිට පොඩ අර තෙල් ගතිය ලිහිසි ස්වභාවය ඇති කරනවා. දැන් රෝම කූපවල ක්‍රියාකාරීත්වයට යම් රුකුලක් මේකෙන් ලබා දෙනවා. අපේ හිස් කබල විතරක් නෙමේ මුහුණේ ගත්තොත් පපුවේ බඩ ප්‍රදේශයේ මේ ග්‍රන්ථි වැඩිපුර පිහිටලා තියෙනවා. මේ ග්‍රන්ථි හැමේ ඇතිවන මේ ප්‍රදාහයන් තත්වයන් නිසා මතුවෙන රෝගයක් තමයි මේ ඉස්සොරි. එහෙම නැත්නම් ඉස්හොරි. හිස් කබල ආශ්‍රිතව මේ තත්ත්වය ඇතිවීම නිසා හිස්හොරි නිර්මාණය වෙනවා. ඉතින් සරලව කතා කරොත් ඕකයි කාරණාව. වැඩි හිතන්න එපා. දැන් ගොඩක් අය අහුවා මේක රෝගයක්ද කියලා. ඔව් මේක රෝගයක්. අපි කතා කරමු මේ ගැන ගැඹුරටම. ඔහෙලා හිතන්නේ නැති කාරණා ගොඩක් මේකත් එක්ක අද එළියට එයි. ඇයි මේ ආකාරයට ඉස්සොරි අපිට මතු වෙන්නේ? මේ ප්‍රශ්නෙට අපි උත්තරයක් හොයන්න ඕනේ. අපේ හැම ආශ්‍රිතව සාමාන්‍යයෙන් ජීවත් වෙනවා ඊස්ට් දිලීර වර්ග. ඒගොල්ලෝ අපේ ඇඟේ හැම තැනම ඉන්නවා. ඉතින් මේ මලසියා කියලා දිලීරයක් මට මතක විදියට මේ දිලීරයේ සමහර අයගේ ශරීරයේ දක්වන ප්‍රතිචාර නිසා හිසකේ සවට සමේ සයිලස් තරවල සීබම් කියලා අර මං කලින් කියපු තෙල් තට්ටුව ගැලවී යාම හිස්සොරි කියලා අර්ථකථනය කරන්න පුළුවන් අපිට සරලව. දැන් මේ ක්‍රියාවලිය ප්‍රතිශක්ත කරන පද්ධතිය මගින් සිදුවන සංකීර්ණ පියවර 10ක ප්‍රතිඵලයක්. නැතුව මේ මම අර කෙටියෙන් කිව්වට අමතරව මේක ගොඩක් එහාට යනවා. නමුත් අපි සරලව අර විදිහට කතා කරමු. අපිට ඕනේ ඔය ගැන නෙමෙයිනේ. අපිට ඕනේ මේකට මොකද කරන්න කියන ප්‍රාර්ථනාව සම්බන්ධෙන්නේ. ඉතින් කාටද ඉස්සොරි හැදෙන්නේ? 90%ක් හැමෝටම ජීවිතේ කවදා හෝරි අත්විඳින්න ලැබෙනවෙන්න මේ හොරි ගැන සමහර කතා කරන්නේ. හොරි කියන්නේ ඉස්සොරි, ඉසේ හැදෙන හොරි. දැන් හත්වලාමේ කාටද ඉස්සොරි හැදෙන්නේ? සාමාන්‍යයෙන් වැඩුවියට පැමිණුණාට පස්සේ හිස්සොරි ඇති වෙන්න පටන් ගන්නවා. ඒ වගේම අවුරුදු 40 ආසන්නයේදී යම් වැඩිවීමක් වෙනවා කියලා තමයි මතය තියෙන්නේ. කාන්තාවන්ට සාපක්ෂයෙන් ගත්තොත් එහෙම පිරිමි අයට ඉස්සොරි ටිකක් වැඩිනේ. අපි හිතුවට සාමාන්‍යයෙන් වියලි හිස් කබලක් තියෙන අයට විතරයි මේ ඉස්සොරි හැදෙන්නේ කියලා හිතුවට ඒක වැරදි අදහසක්. අධික තෙල් තට්ටුවක් තියෙන කොටත් හිස් කබලේ ඒ වගේ තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. දිගින් දිගටම ඉස්සොරි තියෙන්නේ තිබීමේ මොකක්ද අපිට වෙන්නේ? ප්‍රධානම කේස් එක තමයි ඉස්සොරි නිසා අපේ පෞරුෂයට වෙන හානිය. ඒකනේ මාකටිං කරන්නේ. ගෑන ළමයා බලන්නේ නැයි කියලා හිස් කබල අධිකව කැසීම, හිස් කබල මත දැවිල්ලක් වෙන තත්ත්වයන් නැති වෙනවා. ඔයාලා දැකලා ඇති සමහර වෙලාවට මේක රෑෂයක් වගේ ගිහිල්ලා කෑලි ගැලවෙනවා, තුවාල වගේ වතුර එනවා. ඉතින් මේක විශේෂයෙන්ම ශීත කාලවලදී ඉස්සොරි වැඩිවීමේ හැකියාවක් තියෙනවා. හැමේ තැන් තැන්වල පැල්ලම් ඇති වෙලා සංකීර්ණ තත්ත්වයකට යනවා. කැදලි වගේ ඇති වෙනවා කොණ්ඩේ පුරා. ඉතින් මේක කන් දෙපැස්සේ ගිහිල්ලා මේක ෆංගස් ඉන්ෆෙක්ෂන් එකක් වෙලා දුරට යනවා. එතකොට මාකටිං කරන අයට හොඳට මාකට් කරන්න පුළුවන්. ඉස්සොරි සඳහා අපි මොනවද කරන්න ඕනි කියලා කාරණාව සරලව කතා කරොත් ඉස්සොරි තත්ත්වයේ ප්‍රමාණය මත ප්‍රතිකාරය වෙනස් වෙනවා. ඉතින් ඔයාලට ඒක මට සරලව කියන්න බෑ. මෙන්න මේක ගෑවුත් ඔයාලව හොඳ වෙනවා කියලා. ඒකට තමයි සම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරු ඉන්නේ. හිසේ ආලේපන වර්ග, ස්ප්‍රේ වර්ග, ඉස්සොරි නැතිකරන්න දායක වෙන ෂැම්පු වර්ග ගණනාවක් මාකට් එකේ තියෙනවා. හැබැයි වෛද්‍යවරයා විසින් මේක තීරණය කරනවා එම රෝගී තත්ත්වයේ හැටියට. සාමාන්‍යයෙන් ගත්තොත් කෙරකනස්කෝල්, එතකොට ටා, සෙලනියම්, සල්ෆර්, සින්ක් වගේ දේවල්, සල්සිලික් ඇසිඩ් වගේ ඉන්ග්‍රීඩියන්ස් දාලා හදපු ෂැම්පෝ වර්ග, ක්‍රීම් වර්ග ගණනාවක් තියෙනවා. ඉතින් සබම් වර්ගත් තියෙනවා. විනාඩි 5ක් තියලා විනාඩි 10ක් තියලා සෝදන්න කියලා ඩොක්ටර්ස්ලා කියන්නේ ඒ ඉන්ෆෙක්ෂන්ස් වලට තමයි. සතියේ 3 වතාවක් විතර ස්නානය කිරීමෙන් මේක සාමාන්‍යයෙන් මග අරගන්න පුළුවන්. හැබැයි අපි හිතන්නේම නෑ ආහාර වලින් මේ පාලනය කිරීමේ හැකියාවකුත් තියෙනවා. අද ප්‍රධානම කාරණාව ඒකයි. මම කතා කරන්නේ ශරීරයේ මේ ප්‍රදාහමේ තත්ත්වය වැඩි කරන මාදිලිය අපි තේරුම් ගන්න ඕනේ. ආහාර මෙන්න මේවා. විශේෂයෙන්ම අධික සීනි සහිත ආහාර. සකසන ලද, ඒ කියන්නේ අපි ඔය කියන්නේ ප්‍රොසෙස්ඩ් ෆුඩ්ස් කියලා කියන්නේ කල් තබා ගන්න හදන දේවල්, තෙල් සහිත ආහාර,
ඇල්කොහොල් අධික ලෙස ඇල්කොහොල් භාවිතය නිසාද සම වියලීමේ හැකියාව වගේ කාරණා ගණනාවකට මේක යනවා. එහෙනම් මේක ඔළුවට විතරක් අදාළ දෙයක් නෙමෙයි. අපේ ප්‍රතිශක්තිකර පද්ධති ආහාර රටාව මේ හැම තැනටම යනවා. එහෙනම් අපි කන ආහාරවල ඔමේගා 3 මේද අම්ල සමන් මසුන් වගේ දේවල් ශරීරයට ගත කරගන්න පුළුවන් නම් සින්ක් බහුල ආහාර කුකුල් මස් කජු එතකොට විටමින් B බහුල ආහාර තදකොළ පාට මැල්ලුම් වර්ග කාලා එතකොට කොත්තමල්ලි බෙනිවල් ගැට තම්බලා සීනි දමලා බිව්වොත් හොඳයි කියලා සිංහල වෙදකමෙත් කියනවා නිතර වැඩිපුර වතුර බොණ්ඩ එළවලු බෝංචි ලීක්ස් කරවිල කැකිරි පිපිඤ්ඤා නිවුඩු හාලේ බත්පත් බලා එතකොට කිරි වර්ග ගන්න පුළුවන් විශේෂයෙන්ම දිවා කාලයේ නොනිදා රාත්‍රී කාලයේ සූබර නිින්දක් ලැබුවොත් වැඩිපුර වතුර පානය කරොත් සෑහෙන දුරට සංකූලතා අඩු කරගන්න පුළුවන් මේ ඉස්සර